වටවල තේ ලංකාවේ අංක එක අවගේ ලැබෙනවා මෙව්වා මගේ මුද්ද වැටිලා අයියේ අනේ 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 දුක් වෙන්න එපා දුක් වෙන්න එපා ගෙදර නැත්තම් අනිවාර්යයෙන්ම බේකරිය ඇති මට හිතා ගන්න බෑ කොහොමද ඇඟිලි තිබ්බ මුද්දක් වැටෙන්නේ කියලා මම පොඩක් ඉබලා බලා මට තොරෙන් මෙතන මුදු මාරු කරා නේද එහෙම මගුලක් නෙමෙයි බං එහෙනම් මේකනේ මේ ඔබ දැන් අඩන්නේ මේ මේකිට මේ තාත්තම්මා තෑග්ගන දීපු මුද්දක් මොකක් වටිනකද්ද වටිනවා නම් ඇති ඒ දැන් මුද්ද නැහනේ අපිට වටින්නේ නැහැ අයියේ මම මේකනේම දැන මෙව්වයි නෑ අයියෝ යා දැක්කද කොහෙද වැදලා තියෙනවා පොඩක් ඉත හොයලා බලමු මේ මොකද මට පොඩි පොඩි දේවල් හොයලා හොඳ පුරුද්දක් තියෙනවා නංගි මේ ඔයා බේකරි කොයි හරිද වැඩි ඉපුරම හිටිය කියන්නේ කොයිද ඉති මම බේකරි මම මෙතන හිටියා ඔ මේ හමි හමි මේ හරි හිටියා එතකොට අර අර හිටියා අර අතන එතන පිටි පිටි මෝලේ යනවා දන හිටියා හරි හරි මම ඉතන බලලා එන්නම් සී බලකා නංගි ඔයාට විශ්වාසද පිටිමුල්ලිය අනන්න කලින් මුද්ද අතේ තිබ්බ කියලා. ඔව් මට හොඳට මතකයි. එතකොට පිටිමුල්ලිය අනලා ඉවරුණාට පස්සේ මුද්ද අතේ තියෙනවා කියලා මතකද? ඒක මතක නෑ. අතිලව්වයි. ඒ කියන්නේ පිටි අනනකොට ළඟගේ මුද්ද ගැලවිලා ඒක ඇතුළට ගිහිල්ලා. අනේ අපි දැන් මොකද කරන්නේ වාටි අයියේ? මොකුත් කරලා වැඩක් නෑ. මං ඒ අනපු පිටි වලින් පාන් හදලා ගමේ උන්ට පෙදන්නත් යවලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ මගේ මුද්ද අර සිනමා ගිරිච්ච පාන් ගෙඩියක් මැද්ද කියලාද? අයියේ. ඔව් ඔව් පාන් ගෙඩියක් මැද්ද තමයි. හිටහක බලන්න හිටහක්. ඒක තුන නැසේ පාලනගේ මේ වෙන කොහෙද ඔයගේ බේකරිය හිටියේ? ඒ වැඩක් නෑ අයියේ. අන්න මුද්ද පාන් ගෙඩියක් මැද්දේ. ඒ කොහොමද දන්නේ උඹලා? ආන් වාටි අයියේ කොහෙ යන්න ගියා?